වෙන වගේම වලවා ආයිබෝන් කියලා පිළිගන්නවා ටෙක්ස් පොට්ටල්ගේ YouTube channel එකත් එක්ක. ඉතින් ටෙක්ස් පොට්ටල්ගේ YouTube channel එකට ටික දවසකට වීඩියෝස් දාන්න බැරි වුණා. මොකද මේ කාලපු විරාත්තත් එක්ක. ඉතින් මම කර කර ඉදියේ YouTube tutorial එක. ඉතින් ඒකේ first episode එකෙන් පස්සේ first episode එක දාලා තියෙන්නේ. ඉතින් එතනදී අපි කතා කරා ඇත්තරම YouTube revenue එකක් ලබා ගන්න පුළුවන්ද? සහ YouTube වල basic දේවල් ටික කතා කරා මේ episode එකේ. ඉතින් අද episode එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද YouTube channel එකක් හරියට create කරගන්නේ කියන එක ගැන. එතකොට මෙතනදී logo add කරන්නේ කොහොමද? channel art එකක් add කරගන්නේ කොහොමද? ඒ වගේම description කියන්නේ මොකක්ද? title එක, channel එකේ name එක දාන්නේ කොහොමද? handle එකක් කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් ටික කතා කරනවා. ඉතින් අලුතෙන් YouTube පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් යාට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ ඉවර වෙනකම් බලුවොත් YouTube channel එක create කරන කෙනෙක්. මොකද මෙතනදී අපි හැමදේම කතා කරනවා විස්තරාත්මකව channel එක create කරන ගමන් මේ දේවල් ගැන. එතකොට channel එකේ ඉස්සරහට මේ ට්‍යුටෝරියල් එකෙම ඔයාලට පුළුවන් වීඩියෝ එඩිට් කරන හැටි, අප්ලෝඩ් කරන හැටි, ෆෝන් එකෙන් දේවල් කරන හැටි සරලවම ඉගෙන ගන්න. ඉතින් මම මගේ AI ට්‍යුටෝරියල් එකෙත් YouTube channel එකක් හදුවා. මම එතනදී කතා කරේ කොහොමද YouTube videos AI තාක්ෂණයෙන් හදන්නේ කියන එක ගැන. ඉතින් එතනදී මම YouTube channel එක හදුවේ කම්පියුටර් එක පාවිච්චි කරලා. ඉතින් මම හිතුවා මේ ට්‍යුටෝරියල් එකේ YouTube channel එක මොබයිල් ෆෝන් එක යූස් කරලා හදන්න ඕන කියලා. මොකද වැඩි දෙනෙක්ම ඉන්නේ කම්පියුටර්ස් නැති මොබයිල් ෆෝන් එකකින් YouTube channel එකක් කරන්න කැමති කට්ටිය. ඉතින් මොබයිල් ෆෝන් users ලානේ වැඩි හරියක් ඉන්නේ. අනේ නිසා මේ වීඩියෝ එකේදී මම YouTube channel එක හදන්නේ ෆෝන් එක පාවිච්චි කරලා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම අද වීඩියෝ එකට ගිහිල්ලා YouTube channel එකක් කොහොමද හදන්නේ කියලා, හරියට YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා බලලා එමු. මුලින්ම ඔයාගේ මොබයිල් ෆෝන් එකේ YouTube ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕන. YouTube ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාට උඩ දකුණු පැත්තේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් ඔයා YouTube එකට ලොගින් වෙලා නැත්නම් සයින් ඉන් කියලා බටන් එකක් නිල් පාටේ. එමත් නැත්නම් ඔයා මේකට මොකක් හරි ඊමේල් එකක් යූස් කරලා ලොගින් වෙලා නම් ඔයාගේ ඊමේල් එකේ ලෝගෝ එකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකට ඊමේල් එකක් පාවිච්චි කරලා ලොග් වෙලා ඉන්න නිසා මට මගේ ඊමේල් එකේ ලෝගෝ එක මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. මම කරන්නේ අන්න එතන ක්ලික් කරගන්න එක. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔයාගේ ඊමේල් එක ඇඩ් කරලා තියෙන, ඒ වගේම පොඩි ලිස්ට් එකක් පල්ලෙහැන් ඇවිල්ලා. ඉතින් මෙතනදී ඔයාට සයිනින් වෙලා නැත්තම් සිද්ධ වෙනවා ඊමේල් එකක් දීලා සයිනින් වෙන්න. මම හිතනවා ඊමේල් එකක් හදන්නවා දන්නවා ඇති කියලා. ඒ නිසා මම මේක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. එම හදාගත් ඊමේල් එක ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් කරන්න හරි චේන්ජ් කරන්න හරි අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙන ඊතලේ ක්ලික් කරන්න. ඔයාගේ දැනට තියෙන ඊමේල් එක ඉස්සරහා තියෙන ඊතලේ ක්ලික් කරලා ඔයා කැමති ඊමේල් එකක් සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න. ඊට පස්සේ නැවත මෙතන ක්ලික් කරලා ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මේ තියෙන ලිස්ට් එකේ your channel කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ your channel කියන ඔප්ෂන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා how I appear කියලා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ channel එක create කරන්න පටන් ගන්න. මෙහෙමයි මුලින්ම ඔයාගේ channel එකට පින්තූරයක් ඇඩ් කරන්න පුළුවන්. එතනදී ඔයාලට පුළුවන් ඔයාගේ gallery එකේ තියෙන ඔයාගේ channel එකට තෝරගත්ත logo එකක් හරි අමුතුවෙන් logo එකක් හදලා තියෙනවනම් ඒ logo එක හරි, එමත් නැත්නම් ඔයාගේ profile picture එකක් දාන්න ඉන්නවනම් ඒක හරි මෙතනින් ඇඩ් කරගන්න. ඉතින් ලෝගෝ හදන එක ගැන මම ඊට කලින් වීඩියෝයක් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් අන්න ඒ වීඩියෝ එක බලලා සාර්ථකව ඔයාගෙම කියලා ලෝගෝ එකක් ඉක්මනින්ම ක්‍රියේට් කරගන්න. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දාලා තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාට පුළුවන් අන්න ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔයාගෙම කියලා ලෝගෝ එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට සාම්පල් ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මේ ෆොටෝ එක අපිට පුළුවන් මෙතනින් කැමති විදිහට ක්‍රොප් කරගන්න, zoom කරගන්න, adjust කරගන්න වගේ දේවල් ටික කරගන්න. ඉතින් මෙන්න මේ වගේ රවුමට ෆිට් වෙන විදිහට ඔයාගේ profile picture එක ක්‍රොප් කරගෙන මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා save as profile picture කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාගේ channel එකේ logo එක විදිහට අන්නේ add කරපු image එක add වෙනවා. ආට බලා ගන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාගේ channel එකට නමක් දෙන එක. ඉතින් ඒකට පුළුවන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියෙන name කියන එක උඩ click කරලා ඔයා කැමති නමක් ඔයාගේ channel එකට දෙන්න. ඉතින් මෙතනදී ඔයාගේ නම වෙන්න පුළුවන්. ඔයා brand name එකක් create කරන්න ඉන්න වෙනවා නම් brand name එකක් create කරන්න ඉන්නවා නම් අන්නේ ඔයා හිතාගත්ත ඔයා හදාගත්ත brand name එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා business එකක් කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරේ නම වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඔයාට මෙන්න මෙතන name එක විදිහට add කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන handle කියලා එකක් තියෙනවා. ඉතින් මේ handle කියන එකෙන් වෙන්නේ ඔයාගේ channel එකේ link එක share කරනකොට අන්තිමට ඒ link එකේ ඔයාගේ channel එකේ නම ඔයාට මෙතනට add කරන්න පුළුවන්. ඉතින් මම මෙතන add මගේ channel එකේ නම දාලා තියෙනවා. ඉතින් සමහර ලාවට මේක වැඩ කරන එකක් නෑ. මොකද එකම handle එකෙන් channel දෙකක් තියෙන විදියක් නැහැ. එතකොට ඔයාලා මෙතන suggest කරනවා මේක available නැහැ. මෙන්න මේව එක තෝරගන්න මේ නමින් ඔයාට මේක යූස් කරන්න පුළුවන් කියලා. අන්න එතකොට ඒ සජෙස් කරන එක ඔයාට යූස් කරන්නත් පුළුවන් මෙන්න මෙතනදී ඔයාගේ channel එකේ handle එක විදියට. ඉතින් මේ දේවල් ඔයාට පස්සේ අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ දේවල් ටික ඇතුළත් කරලා ඔයාට තියෙන පළවෙනිහා තියෙන create channel කියන button එක උඩ click කරගන්න එක. ඉතින් create channel කියන button එක උඩ click කරගත්තට පස්සේ මෙන්න මේ විදියට ටිකක් වෙලා load වෙලා ඔයාගේ channel එක create වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ channel එක create වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හැබැයි තාම මෙතන ඔයාගේ logo එක හරියට පෙන්වන්නේ නැහැ. මොකද මේ data ටික හරියටම තාම add වෙලා නැති නිසා. ඉතින් ඊළඟට ඔයාට මම කරන්න දෙයක් කියන්නම්. දැන් ඔයා video එකක් upload කරනකොට මෙන්න මෙතන තියෙන plus mark එක උඩ click කරලා ඔයාට පුළුවන් video එක upload the video කියන කොටස කරලා video එක upload කරන්න. ඒ වගේම short videos create කරනකොට live යනකොට මෙන්න මේ වගේ option තුනකුත් තියෙනවා. ඉතින් මේව ගැන අපි ඉස්සරහදි කතා කරමු. දැන් අපි channel එක හදාගත්තා. දැන් අපිට channel එකේ හදිස්සියවත් edit එකක් දාන්න උනොත් තව අපි කොහොමද ඒක කරන්න කියලා බලමු. ඒකට ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් pencil එක ලකුණක් තියෙනවා. මේ manage video කියන button එක ඉස්සරහින් pencil එක ලකුණක් තියෙනවා. අන්න ඒක click කරගන්න. ඉතින් ඒක click කරාට පස්සේ ඔයාලගේ logo එක තියෙනවා, channel එකේ නම තියෙනවා, handle එක තියෙනවා, URL එක තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් channel එකට cover photo එකක් add කරගන්න. ඉතින් මම මෙතනදී sample cover photo එකක් add කරලා ඔයාලට පෙන්වන්නම්කෝ. ඔන්න ඉතින් මම sample cover photo එකක් add කරගත්තා මේ වෙලාවේදී ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම add කරපු cover photo එක මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාගේ channel එකට මෙතන description එකක් දාන්න පුළුවන්. ඉතින් මේ description එක දානකොට ඔයාලට පුළුවන් ඔයාගේ channel එකේ URL එක නැවත වතාවක් දාන්න. ඒ වගේම ඔයාගේ channel එකේ මොනවද කතා කරන්නේ, channel එක මොනව වෙනුවෙන්ද තියෙන්නේ, කවුරු වෙනුවෙන්ද තියෙන්නේ, මොන වගේ වීඩියෝස්ද දාන්නේ, ඒ වගේම ඔයාගේ අනිත් social media වල link දාන්න පුළුවන් මේකට. අන්න ඒ දේවල් වලට තමයි මේ description කියන option එක තියෙන්නේ. ඉතින් ඒ description කියන option එක ඔයාලට පුළුවන් ඔයා කැමති විදිහකට customize කරලා add කරගන්න. ඉතින් ඒවා add කරගත්තට පස්සේ මේ auto save වෙනවා. අපිට save button එකක් නැහැ මෙතනදී. ඉතින් ඊට පස්සේ ඔයාගේ channel එක ටික වෙලාවක් ගියාට පස්සේ ඔයා add කරපු දේවල් ටික මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාගේ cover photo එක, ඔයාගේ image එක, channel එකේ නම තියෙනවා, handle එක තියෙනවා. ඉතින් මම simple sample එකක් විදිහට තමයි මේවා පෙන්නුවේ. ඉතින් ඔයාට පුළුවන් මම කියලා දෙනවා මගේ channel එකේ කියලා දීලා තියෙනවා logos හදන හැටි, cover photos හදන හැටි. ඉතින් ඒවා බලලා ඔයාට create කරන්න පුළුවන්. ඉතින් මෙතන sample පෙන්වන්න ඕන හින්දා විතරයි මම මෙන්න මේවා ටික add කරගත්තේ. ඉතින් අපිට YouTube application එක විතරක් තියලා මදි. අපි දාන videos වලට views කොච්චර යනවද, analytics බලන්න, subscribers ලා කීයක් ඉන්නවද මෙන්න මේ තොරතුරු ටික දැනගන්න. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙනවා YouTube Studio කියන application එක. අපි බලමු මේ application එක කොහොමද download කරගන්නේ කියලා. ඉතින් මෙතනදී PC users ලාට පුළුවන් studio.youtube.com කියන URL එකට ගිහිල්ලා YouTube Studio එකට යන්න web එකෙන්. ඉතින් mobile users ලාට Play Store එක use කරලා තමයි මේක download කරගන්න වෙන්නේ application එක. මෙතන search කරන්න පුළුවන් ඔයාට YouTube Studio හරි YT Studio කියලා හරි. ඉතින් එහෙම search කරාට පස්සේ ඔයාට එනවා YouTube Studio කියන application එක. ඉතින් මේ application එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ videos වල analytics මෙන්න මේ දේවල් subscribe count එක, comments මේ හැමදේම ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක දැනටම download කරලා තියෙන්නේ. download කරලා නම් ඔයා තියෙන මෙතන open button එක click කරලා ඔයාට පුළුවන් මේක open කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා ඔයා create කරගත්ත channel එක මෙතනට add වෙලා තියෙනවා. ඉතින් ඔයා පළවෙනි පාරට open කරන කෙනෙකුට නම් අනිවාර්යෙන්
වාට මෙතනදී වාගේ channel එක select කරන්න වෙනවා. ඉතින් මම මෙතනදී කලින් select කරලා තිබ්බා ඉඳන් මේ විදිහට open වුණා. ඉතින් අපි හිතමු වාට channel කීපයක්ම තියෙනවා කියලා. එතකොට වාට පුළුවන් මේ දකුණු පැත්තේ තියෙන logo එකට click කරලා sweet account කියන එකට click කරලා ඔයා හදපු email එක මෙතනින් select කරලා දෙන්න. ඉතින් channel එකේ YouTube studio එකට ආවට පස්සේ කිසිම දෙයක් නැහැ දැනටවත් views 0යි watch time 0යි subscribers count එක 0යි. ඉතින් මේ ටික වැඩි කරගන්න subscribers ලා ගන්න videos දාන්න ඕන watch time ගන්න videos දාන්න ඕන channel එක promote කරන්න videos දාන්න ඕන. ඉතින් මේ දේවල් ගැන අපි ඉස්සරහදී කතා කරමු. අද කතා කරේ කොහොමද channel එක හරියට create කරගන්නේ කියන එක ගැන. Channel එකේ අපිට තවත් edit දාන්න පුළුවන් මේකේ desktop version එකට ගියොතින්. ඉතින් ඔයාලා desktop එකක් තියෙනවා නම් ගොඩක් ලේසි වෙවි වාගේ channel එක maintain කරගෙන යන්න. හැබැයි එහෙම කියලා mobile phone use කරන කට්ටිය කිසිම කෙනෙක් හැරලා යන්න එපා. මොකද mobile phone වලින් YouTube කරන කට්ටිය මේ වෙනකොට තමන්ගේම කියලා studios දාගෙන ගොඩක් මහ පරිමාණ විදියට YouTube channel කරගෙන යනවා. ඉතින් මෙතනදී ඔයාලට channel එකේ පොඩි warning එකක් බලා ගන්න පුළුවන් notifications allow කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් notifications එහෙම allow කරලා තියා ගන්න. එතකොට ඔයාලට comment එහෙම එනකොට මෙන්න මෙතන ඔයාලට ඒව බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහදී ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද ඔයාගේ YouTube channel එකට videos edit කරන්න කියන එක සම්බන්ධව mobile phone එක use කරලා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට පුළුවන් ඔයාගේ YouTube channel එක සරලව create කරගන්න. මොකද YouTube වීඩියෝ දාන්නත් කලින් YouTube channel එක ගැන අපි ගොඩක් කැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මෙහෙම කරන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් තමන්ගේ channel එක ගැන හිතන්නේ නැතුව, නමක් දාන්න නැතුව, logo add කරන්න නැතුව එකපාරින් viral යන වීඩියෝ එකක් හදාගත්තොත් එයාට පුළුවන් එයාගේ channel එක එකපාරින් subscribe වැඩි කරගන්න, watch time හදාගන්න. එතකොට viral යන වීඩියෝ channel එක සාමාන්‍ය videos viral යන එක ගොඩක් සම්භාවිතාවෙන් අඩුයි. එතකොට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් videos හදන එක, quality content හදන එක, thumbnails හදන එක. එතකොට අපේ videos බොහෝ දුරට ජනතාව අතරට යනවා. ඉතින් එයින් එකක් දෙක බොහෝ වෙලාවට viral වෙන්න පුළුවන්. ඉතින් මම නම් recommend කරන විදිහට තමන්ගේ channel එක මුලින් ඉඳන්ම හදන තැන ඉඳන්ම ගොඩක් කල්පනාවෙන් හදලා watch time ගන්න විදියට, viewers ලා ගන්න විදියට, ඒ වගේම channel එක හදනකොට ඔයාගේ channel එකේ කරන categories ගැන අනිවාර්යයෙන් මතක තියාගන්න. මම ඒක introduction video එකෙත් කතා කරා. මිනිස්සු හොයන දෙයක් ඔයාලා දුන්නොත් ඔයාගේ channel එක ඉක්මනින් promote කරගන්න ඔයාලට පුළුවන්. එතකොට ටෙක්නොලොජි ගැන මේ දවස්වල පොඩ්ඩක් කතා කරලා ආඩුවේ. ඒ නිසා අපේ views ටිකක් අඩුයි. ඉතින් ඒ වගේ පැත්තකට යන්න නැතුව food reviews එහෙම මේ දවස්වල යනවා, film reviews, movie reviews යනවා. ඉතින් අන්න ඒ වගේ channel එකක් ඔයාලට create කරගන්න පුළුවන් නම් වැඩි කාලයක් යන්න නැතුව ඔයාලට පුළුවන් ඔයාගේ subscribers ලා ටික බොහොම ලේසියෙන් අරගන්න watch time එකත් එක්කම. ඉතින් එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ episode එකෙන් හම්බෙමු. ඉතින් ඊළඟ episode එකෙන් අපි කතා කරන්නේ කොහොමද mobile phone එක use කරලා වීඩියෝ එකක් හරියට එඩිට් කරගන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් විවගෙනෙක්ගේ ඇහැ ගැටෙන විදියට. එහෙනම් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. ඉක්මනින් හමුවෙමු ඊළඟ එපිසෝඩ් එකේ.